ඔබ කඩේක තේ එකක් බිබේ ඉන්නවා. වාහනයක් ඉතා වේගෙන් ඇවිල්ලා බ්‍රේක් කරන සද්දයක් එක දරස් කාලා ඔබට යමක් ඇහෙනවා. ඒකම ඔබට පේනවා මිනිස්සෙක් ෆුඩ් සයිකල් එකක වීසෙල ගිහලා බිමට වැටෙනවා. ඔබ තේක තියනවා පනිනව පාරට. ඒකම පේනවා ලස්සන අලුත් කාර් එකක හැපිලා ෆුඩ් සයිකල් එකක් පැදගෙන ආපු මිනිස්සෙක් පාර වැටලා ඉන්නවා. දැන් මගේ ප්‍රශ්නේ මේකයි. ඔබට පැන්න ගමන් ගන්න හිතෙන කාටද? ෆුඩ් සයිකල් එක පැදගෙන ආපු කෙනාටද? කාර් එකේ ලෝගෙන ආපු කෙනාටද? හරි. ඔබ පැන්න ගමන් දොර අරනවා ඩ්‍රයිවර් ගුඩේ ඉඳන් යටර නෙලාගෙන නෙලාගෙන යනවා ඩ්‍රයිවර් ලේ දාගෙන පාත් වෙනවා. ඊට පස්සේ ඔබ හැරෙනවා අර පාර වැටලා ඉන්න ෆුඩ් සයිකල් කරුව වෙත. ඔබ ගිහලා දුවල ගිහලා උසල ගන්නට ඔබ නහයෙන් කටින් ලේනවා. ඒකම ඔබගේ නහයට දැනෙනවා සමීපව දැනෙනවා මහා තද අරක්කු ගඳක්. කෙසේ හෝ ඔබ ඒ තුවාල කරු උසගෙන ඇවිල්ලා හෝටල් ළඟ තියලා මට වතුර එකක් දෙන්න කියලා ආමේ පාර පැත්තට හැරෙනවා. අර ඔබගෙන් පහර ගාපු රියදුරා කාර්කට හේතු වෙලා මූණ බිමට හරවගෙන ඉන්නවා. ඒකම අවුරුදු 14ක 15ක විතර තරුණ පොඩි දරුවෙක් පාරේ එහා පැත්තේ ඉඳන් කියන අංකල් අංකල් එයාට ගහන්න එපා මම බලාගෙන හිටියේ. ඒ අංකල් වාහනේ ගොඩාක් උත්සාහ කරා බේරගන්න. ඒත් අර අර බයිසිකලයේ කෙනා තමයි වැනි වැනි ඇවිල්ලා පාරට දැම්මේ කියලා. ඔබ ගිහිල්ලා අර ඔබගෙන් පහර කාපු වාහනේ පදගෙන අපේ කරන්ත කතා කරනවා. පොඩ්ඩ වෙලාගෙන ඔබට දැනෙනවා ඒ ඔහුගේ වාහනේ නෙමෙයි කියලා. ඔහු ඒ වාහනේ රියදුරා. ඔහු කියනවා අනේ මහත්තයෝ මගේ රස්සාව නැති වෙයිද දන්නේ වාහනේටත් ගොඩක් තුවාලලා. මහත්තයෝ මම බොහොම පරිස්සමෙන් ආවේ. ඒ තරය තමයි පාර හරහා දැම්මේ මම ගොඩක් උත්සාහ කරා බේරගන්නෙත් බැරි වුණා කියලා. මම පලෙන් අහපු ප්‍රශ්නේ. මම කලින් අහපු ප්‍රශ්නේ. පැන්න ගමන් ඔබටයි ගහන්න හිතුනේ රියදුරාට. පැන්න ගමන් ඔබටයි ගහන්න හිතුනේ කාර් එකේ අපේ කෙනාට. දෙයක් තීරණය කරද්දී ගොඩක් දේවල් හිතන්න වෙනවා. මනුෂ්‍යත්වයට සල්ලිද යාන වාහනද ෆුඩ් සයිකල්ද කිසි දෙයක් නැහැ. ලොකු රස්සාද පොඩි රස්සාද කිසි දෙයක් නැහැ. ජාතිය මොකද්ද කිසි දෙයක් නැහැ. ආගම මොකද්ද කිසි දෙයක් නැහැ. එහෙනම් තීරණයක් ගනිද්දී හොඳට හිතලා බලලා කල්පනා කරන්න. මේ වගේ දේවල් ජීවිතේ කලින් හිතලා තියෙනවා නම් පොඩි පොඩියට හදිසිය ගන්න තීරණවලදී ඔබ අසාර්ථක වෙන්නේ නැහැ.